අයිබෝන් සුබ දැසනක් සිළු දනාටම තෙරුවන් සරණයි. තෙරක් නොමැති මේ සසර ගමනේ මේ සංසාර චාරිකාවේ එක් නවතන් පලක තමයි ඔබ අප සිළු දනාම මේ රැදී සිටින්නේ. ලැබූ මිනිසත් භාවයෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගනිමින් සසර ගමන කෙටි කර ගන්නටයි ඔබ අප සිළු දනාගේ මේ වෑයම. ඒට රුකුලක් වනු පිණිස බෞද්ධ අරූපහණිය පුවත සන්නිවේදනය කරන සුපහන් ජීවිතය ධර්ම සාකච්ඡාව මෙතැන් සිට ආරම්භ කරන්නට මේ සූදානම. සෑම සිකුරාදා දිනකම පෙරවරු 8ට ඔබ වෙනුවෙන් මේ උතුම් ධර්ම සාකච්ඡාව ගෙන එනවා. ඒ වෙනුවෙන් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් වැඩම කොට වදාළ බත්තරමුල්ල පන්නේපිටියේ පාරේ සිටි සුදස්සනාරාම සදහම් සෙනසුනේහි ගරු අනුශාසක අවසරයි නම කියන්නට පූජ්‍යපාද මිරිස්සේ ධම්මික ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි සියලු දෙනාමෙක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. එසේනම් අද දින මෙම උතුම් වූ පින්කමේ දායකත්වයේ ගෙන කටයුතු කරන පිරිසට ආරාධනා කරනවා ලෞතර තථාගතයන් වහන්සේට මල් වට්ටිය පූජා කරන්නටත් ඉන් අවසන ගෞරවනීය දේශකයන්න් වහන්සේට දැහැත් වට්ටිය පිළිගන්වා මේ පින්කමට ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරන්නට. අද දිනේ මේ පින්කමේ සදැහැති පින්බර දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ පන්සල පාර මහබුද්ගමුව අංගොඩ ලිපිනේ පදිංචි සමදරා බීරසිංහ මහත්මිය, වෛද්‍ය උපාලි පෙරේරා මහත්මා, හිරංගි බුලත් සිංහල මහත්මිය ඇතුළු මුණුපුරු මිනිපිරියන් පිරිස. විශේෂයෙන්ම සදාහන් කරන්නට ඕනේ සුපහන් ජීවිතයේ වැඩසටහනෙන් ගිය සති කිහිපයේදී අප සාකච්ඡා කළේ ගණක මොග්ගල්ලාන සූත්‍රය ආශ්‍රය කරගෙන අද සිට අපි සාකච්ඡා කරන්නට සූදානම් වන්නේ මහානාම සූත්‍රය ආශ්‍රයෙන් උපාසක උපාසිකා ස්වභාවය පිළිබඳව. එසේනම් ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මෙතැන් සිට අපේ ජීවිතයට මේ ධර්මකාරණා එකින් එක පෙළගස්වන්නට අවසරයි ස්වාමීන් වහන්ස. තුනුරුවන් සතු අනන්ත අසිරිමත් වූ ගුණ බලයෙන් සුපසන් ජීවිතයේ සඳහම් දේශනාව සාකච්ඡාවෙහි අද දවසෙහි පින්නතු දායකත්වයේගෙන කටයුතු කරන සමදරා වීරසිංහ, වෛද්‍ය උපාලි පෙරේරා මහත්ම මහත්මීන් ඇතුළු පවුලේ සියලු දෙනාටමත් මේ රටෙහි හෝ ලෝකොතනක හෝ වෙසෙමින් මේ සඳහම් දෙසුම සාකච්ඡාව ශ්‍රවණය කරන ඔබ සියලු දෙනාටමත් බෞද්ධ මාධ්‍ය ජාලයේ සභාපති පින්වත් අප බුරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයටත් එවැගේම කසුන් පුතුණන්ටත් නිදුක්ව නිරෝගීව සුවපත් සියලු කායික මානසික සුවයන් නොඅඩුව ලැබ හැම සැනසිල්ලක් වේවා. ලෞකික ලෝකෝත්තර ඵල සමාධි ප්‍රඥා ලැබ ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිසත් උපකාරක ධර්ම පෙළක්ම වේවායි පළමු කොට ඉතාමත් කරුණාවෙන් අධිෂ්ඨාන කරනවා, ප්‍රාර්ථනා කරනවා. ගෞරවයෙන් තුන් වතාවක් නමස්කාරය කියන්න. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තති
සතියම්පි සංඝං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පූර්ණං ආමබන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්චපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේතේ ආමබන්තේ සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සතු සතු කිතා වුතකෝ මහානාම කිතා වුතකෝ බන්තේ උපාසකෝ හෝති යතෝකෝ මහානාම බුද්ධං සරණං ගතෝ හෝති ධම්මං සරණං ගතෝ හෝති සංඝං සරණං ගතෝ හෝති එත්තාවතා කෝ මහානාම උපාසකෝ හෝති ති තුනුරුවන් සතු අනන්ත ගුණ බෙලෙන් පින්නත ඔබ සියලු දෙනාටම සියලු සැනසෙල්ලම වේවායි නැවතත් ඉතාමත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. කසුන් පුතුණුවනි, මේ දිනවල කායිකව රෝග පීඩාදියට බලවත් ලෙස පත්වෙමින් සිටින කාලයක් ලෝකේ පුරාමත් අපේ රටේත් මේ වන විට මේ කොරෝනා ඌදුර නිසා ලක්ෂ 30ක් පමණ පිරිසක් ආසන්න පිරිසක් මරණයට පත්ව තිබෙනවා. මුළු ලෝකයේම විශාල සංඛ්‍යාවක් කෝටි 15ක් පමණ ආසන්න පිරිසක් ආසාදිත වී තිබෙනවා. නිවන අරමුණු කරගෙන ලෞකික ලෝකෝත්තර සැනසෙල්ල පිණිස දේශනා කරන සාකච්ඡා කරන මේ දහම් පෙළෙහි අපත් ඔබත් සියලු දෙනාම දුර්ලභව ලබාගත් මේ උතුම් මනුෂ්‍ය ජීවිතයෙන් උතුම් ප්‍රයෝජනය ලබා ගන්නට ලෝකෝත්තර ධහම තුල සිත සිහිය පවත්වනවා වගේම ලෞකික පැවැත්ම තුලත් මනාකොට සිත සිහිය පිහිටුවාගෙන ලෙඩ දුක් කරදර බාධක වලින් හැකි තා දුරට තමනුත් බහැරව නිදහස්ව තමන් නිසා අන් අයටත් පීඩාවක් නොවන ආකාරයෙන් සිතුවිලි වචන විශේෂයෙන්ම හැසිරීම පවත්වා ගන්නට පළමු කොට ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා. මොකද ගිලන් වුණොත් කායිකව මේ ධර්මය අවබෝධ කරගන්න තරම් අවස්ථාවක් අපට ලැබෙන්නේ නැහැ. අනිනිසා එයත් පළමු කොට මතක් කරමින් අද කාලය තුල ඒ වගේම කසුන් පුතේ මානසික වශයෙන් උත් බොහෝ දෙනා ඇලීම් සහ ගැටීම් අභිජ්ජා දෝමනස දැඩි ආසාවන් සහ ගැටීම් ඔස්සේ නොසන්සුන් වූ
මනසකින් ජීවිත පවත්වන බවත් ඒ ස්වභාවයේ වැඩි වේගෙන යන බවත් පෙනෙන්න තිබෙනවා. ඒ නිසා මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය අපි සියලු දෙනාම ඇසුරු කරගෙන ධර්මයේ පිහිට ලබන්න, ඒ ධර්මය දේශනා කරන්න හෝ කියන්න ඇසීමට පමණක්ම නොව, මතකනේ දහම්පෙළ සුනාත ධාරේත චරාත ධම්මේ, ධර්මයේ ශ්‍රවණය කරන්තෝනේ ලෝභ දෝෂ මොහ සංසිඳවන අදහස සිත්ති දරාගෙන, ඒ වගේම ධාරණය කරගන්න ඕනේ නැවත ජීවිතයට තුලණය කරන්න, අරමුණු ඔස්සේ උපාදානයේ නොවෙන්න දැඩිව නොගන්නත් මම මගේ කියලා අරමුණු හා සමගින් ජීවත් වෙනවා. ධර්මයේ දකින්නත් අරමුණු සමගින් සිත් සකස් වෙන්නේ. ඒවා දහම් මඟ තුල සුඛ අරමුණ දකින්න, හැබැයි තණ්හා මදමාන දිට්ඨියේ මම මගේ කරගන්නේ නැහැ. ඒ වගේම සියල්ල හටගත්ත වගේම හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණා වගේම හේතුන්ගේ විසිරියාමෙන් නැති වෙනවා. අන්නේ නැතිවන තැන වෙනස් වෙන තැන තමයි ගැටීම් ඇති වෙන්නේ. හිත පුරුදු කොට නැතිනම් එය පිළිගන්න වෙනස් වීම. හැම දෙයක්ම වෙනස් වෙනවා කියලා ඕන දෙයක් වුණාදෙන් කියන දේ නෙමෙයි මේ. වෙනස් වීම තමයි ලෝක ස්වභාවය. එනං අනිච්ච දුක් අනත්ත තිලක්කණේට යටත් සබ්බේ සංඛාරා අනිච්චා වය ධම්මා සංඛාරා. සියලු සංස්කාර ධර්මයෝ වය නැසෙන සුළුයි. සියලු සංස්කාර ධර්මයෝ අනිච්ච දුක් අනත්ත තිලක්කණේට යටත් ඒ බව නුවණින් දැක සම්මත ලෝකයේ තුල ප්‍රඥප්ති පනවගෙන අප කටයුතු කරනවා. හැබැයි හඬන්න වැළපෙන්න ගැටෙන්න නෙමෙයි. මේ තමයි සසරේ භවයේ ලෝක ස්වභාවය. අවශ්‍යතන ප්‍රතිකාර කරනවා. දැන් මේ ලෙඩ දුක් ඉදිරියේ පරිස්සම් වීම ආරක්ෂාව ප්‍රතිකාර කරනවා. හැබැයි හඬා වැළපීම නෙමෙයි. මෙන්න මේ ඔස්සේ ජීවිතය පාත්ව ගන්න තරම් අපට හැකියාවක් ශක්තියක් පවත්වා ගැනීම අවශ්‍යයි. අන්න ඒ ඔස්සේ තමයි අපි මේ දහමින් උතුම් ප්‍රයෝජනයක් ලබනවාය සඳහන් කළේ. එතකොට අහන ලද දේ සිතේ ධාරණය කරගෙන අවශ්‍ය ආකාරයෙන් ඒ ධර්මයේ පිහිට ඇසුර ලබති ධම්මෝප සංහිතං පාමොච්ඡං. ඒ ධර්මයේ ඇසුරු කරගෙන සැනසෙන්න ප්‍රමෝදය, ධහමින් ලබන ප්‍රමෝදයක් ලබන්න අපිට මේ පුරුද්ද තිබෙනවා. ඒ චරාත ධම්මයේ කිව්වේ අන්නේ හැසිරීම, ධම් මඟ තුලින් ලබන්න අපට පුළුවන්කම තිබෙන්න ඕන. එවැනි වෙනුයි අද දවසෙත් මේ දේශනාව සුපසං ජීවිතය මේ සදහම් දේශනාව සාකච්ඡාව ඒ මගේ එවැනි වෙනුයි නිවන අරමුණු කරගෙන ආරෂ්ඨාංග මාර්ගයේ චතුරාර්ය සත්‍ය ධර්මයේ කර්මයේ කර්මඵලයේ පටිච්ච සමුප්පාද ධර්මයේ මේ සියල්ල මේ දේශනාව සාකච්ඡාව තුළ අපි ස්පර්ශ කරනවා, අඩංගු කරගන්නවා. සතර හතිපට්ඨානයේ සඳහන් කරන සිහිය පිහිටුවීමේ ආකාරයේ සතිය සතිමන්තු සතිමන්ත කෙනෙක් හැටියට ජීවිතය පාත්වන ආකාරය අපි මේ දේශනාවෙන් සාකච්ඡා කරනවා. එහෙත් ඒ සාකච්ඡා කරන්නේ නිරන්තරයෙන්ම මේ මොහොතේ සිහිය පවත්වාගෙන ජීවිතය පාත්වන්නට ඔබට නැවත නැවතත් මඟ පෙන්වමින්. නැත්තම් ඔබ විහාර භූමිය තුළට යනකොට, නැත්තම් එවැනි ආධ්‍යාත්මික පරිසරයකට යන තැන ඔබ සංසිඳිලා, නමුත් එතනින් එළියට පියමන් කරනකොට ඔබ කියන විදිහට මේව දකිනකොට මේව ඇහෙනකොට මගේ ඔළුව අවුල් වුණා, හදාගත්ත හිත නරක් වුණා, මම කොහොමද නැවතත් මේ ජීවිතයට මුහුණ දෙන්නේ කියන තැනක ඔබ නැවතෙනවා. බොහෝ ආගමික කටයුතු ඔස්සේ ඔබ හිත සුවපත් කරගෙන නැවතත් ඔබ කියන විදිහට ගෙදර පරිසරය, රැකියාව, වෘත්තිය, මහමග, ඒ වගේම පොදු වාහන, කඩපොළ, මේ බොහෝ තැන්වලදී මිනිස්සෙක් විශ්වාස කරන්න අමාරුයි. මොන කරදරයක් කරයිද කියලා, මාව රවට්ටයිද, මගේ ළඟනේ තියෙන දේවල් ගනීද, ළඟට ආවත් ලිංගතුකමෙන් කරුණාවෙන් කතා කරනවා වගේ ධර්මයේ පෙන්눔 කළා පුතේ. දහම් පෙන්වා තුල නවිස්සසේ ඉතර දස්සනේන සත්‍ය ජටිල සූත්‍ර දේශනාව තුල නවන්න රූපේන නරෝ සුජානෝ නවිස්සසේ ඉතර දස්සනේන, දුටු මාත්‍රයෙන් සිනහවෙන් කතාවෙන් ඒ මාත්‍රයෙන් කෙනෙක් විශ්වාස කරන්න එපා. ඇලීමෙන් ගැටීමෙන් අවිශ්වාස කරන නෙමෙයි, නමුත් සංසිඳුණු සිහිය පාත්තාගත් පරීක්ෂාකාරී නුවණින් මෙය තමයි මමයි මගේ ස්ථිරයි මෙය තමයි මගේ මාර්ගය කියලා විශ්වාස කරන්න එපා කියනත. අසඤ්ඤතා ලෝක මිමංචරಂತಿ, සඤ්ඤත ආකාරයෙන් අසඤ්ඤත අය හැසිරෙනවා. යකඩ කෑලි ලෝහ වර්ග
රන්වලින් ආලේප කළ මුදල් හැටියට වටිනාකමක් දෙනවා. ඒ වගේම සත්පුරුෂ හදවත් තියෙන අය හැටියට මිහිරි වචන පාවිච්චි කළා. සිනහමුසු මුහුණින් ප්‍රසන්න ඇඳුමින් සැරසීලා හිත සිතුවිලි අසඤ්ඤතය සඤ්ඤත වගේ නපුරු සිතුවිලි සමගින් හැසිරෙන්න පුළුවන්. එවැනි ලෝකයක් තුළ ඔබ ගැටෙන්න පුළුවන්. සමහර විටක එක් අවස්ථාවක රැවටිලා ගැටිලා මේ වචනය මේ අදහස ඔබේ වෙන්න එපා නමුත් ඔබ කියන්න පුළුවන්. මීට පස්සේ මං කිසිම මිනිස්සෙක් විශ්වාස කරන්නේ නැහැ. ඔය අදහසට ආවොත් සමහරු කියනවා මේ අදහසත් පින්නාතේ. මම දැන් පිරිමි විශ්වාස කරන්නේ නැහැ. එහෙම කියන අය එනවා. මීට පස්සේ මං කාන්තාව විශ්වාස කරන්නේ නැහැ. එතකොට කෝ ඔබේ සත්පුරුෂ ගුණබර අම්මා, අපච්චි, දරුවෝ මේ ලෝකෙ කිසිදු මිනිස්සෙක් මම විශ්වාස කරන්නේ නැහැ. හැම මිනිස්සෙක් කෙරෙහිම මගේ තියෙන අමනාපය. මේ ඔබේ සිතුවිලි එන්න එපා. නමුත් වසවිස පෙන්නල දීලා එයින් බැහැර වෙන්න පොඩි දරුවන්ට ගින්දර වසවිස නපුරු දේවල් පෙන්눔 කරලා එතනින් බැහැර වෙන උගන්වනවා වගේ මේ නපුරු නරක සිතුවිලි පෙන්눔 කරලා එතනින් බැහැර වෙන්න මාර්ගය පෙන්ලා දෙන්න. මේ සාමාන්‍ය ජන සමාජය තුල සිද්ධ වෙන දේවල්. සමහර පුතේ නායකයෝ නායකත්වයේ මග පෙන්වල දෙන අය පවා විතක අපට ඔබට සඳහන් කළා මේ තමයි යහ මාර්ගය, මේ වෙන්න ඕනේ, මේ මාර්ගය අපි තුල යමු, මේ ධර්මානුකූල මාර්ගය, බුදුරජාන් වහන්සේගේ ධර්මාර්ගය. හැබැයි ඔවුන් පවා අරමුණු වලට මුහුණ දෙනකොට අර කියපු කරපු දේවල්, හිතපු දේවල් අමතකයි. ඇලෙන, බැඳෙන, ගැටෙන ස්වභාවයේදී මහා වික්ෂිප්ත භාවයක් දැනෙනවා. අන්න ඒ වෙනුවෙන් අද දවසේ අපි මහානාම සූත්‍ර දේශනාව උපයෝගී කරගෙන සංයුත්ත නිකාය අට්ඨක නිපාතේ මේ ගහපති වර්ගයට අයත් ප්‍රධාන වශයෙන් මහානාම සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන ධර්ම සාකච්ඡා මේ දේශනාව සිද්ධ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. මේ සම්බුද්ධ ශාසනයෙහි සිව් පිරිසක් දක්වා තිබෙනවා. කවුද සිව් පිරිස? භික්ඛු භික්ඛුණී, උපාසක උපාසිකා. එතකොට ඔබයි තිවන්නේ මේ අපේ ඉදිරි ඉන්න අයගෙන් ඇහුවොත් උපාසක උපාසිකා ස්වභාවයට. පුතේ ඔබත් ඒ කොටසට අයිති. අප එතකොට බික්කු කියන කොටසට අයිති. මේ සිව් පිරිසම එකම අරමුණක් අපිට පවතින්නේ. මොකද එකම අරමුණ නිවන. එය තමයි අපේ එකම අරමුණ. අන්නේ නිවන් මඟ වෙනුවෙන් තමයි බික්කු බික්කුණී උපාසක උපාසිකා කියන සිව් පිරිසම අපේ අරමුණ පාත්ත ගන්න ඕනේ. දැන් ගෘහස්ත ජීවිතයේ සම්බාධ සහිත බව හැබෑව කෙලෙස් මාවතක් වෙන්න පුළුවන්. වඩාත්ම ධර්මයේ පිළිබඳව සිත සිහිය පිහිටුව ගන්න බැරි වුණොත් ඔබ කියන විදියට ඇලිමයි බැඳීමයි ගැටීමයි මේ වයින් කෙලවරක් ඇත්තේ නැහැ. සමහර තැනක හිතෙනවා මම මේ කැමැත්තෙන් කරන දෙයක් නෙමෙයි. නමුත් මට වෙන ගැළවීමක් නැහැ. දරුවෝ වෙනුවෙන් මේ දේ කරන්න වෙනවා. සමහර තැනක කියනවා දෙමව්පියෝ වෙනුවෙන්. සමහර තැනක කියනවා ස්වාමියා වෙනුවෙන්, බිරිඳ වෙනුවෙන්. සමහර දේවල් මම දන්නවා මේවා හොඳ දේවල් නෙමෙයි. සමහරට සොරකම් වෙන්න පුළුවන්. සමහර විටක වචන වෙන්න පුළුවන්. බොහෝ විටක බොරු කීම්, කේලාම් කීම්, පරුස වචන, හිස් වචන වෙන්න පුළුවන්. සමහර අය සඬු දබර වෙනවා පරුස වචන කියලා. මගේ දරුවට බැන්නා, මගේ ස්වාමිය වෙනුවෙන්, මගේ බිරිඳ, මගේ දෙමව්පියන්ටත් නම් සිහිපත් කළා, අකටයුතුකම් කළා, මට එක විඳ දරා ගන්න බැරි වුණා. විඳ දරා ගන්න බැරි වුණා. දැන් ඔය කියන්නේ ධර්ම මාර්ගයෙන් බැහැර වෙනවා කියන එකයි. කාට දොස් කිව්වත් කමක් නැහැ. වුණාට ඒ ගෘහ සමාජයේ බොහෝ විට කැහෙනවා මගේ දෙමව්පියෝ සිහිපත් කළා, මගේ දරුවන් මේකට මතු කළා. ඒ නිසා මට කිවස ගන්න බැරි වුණා. මට හොඳ නරක අමතක වෙලා ගියා. දැන් ඔය කියන්නේ නැවතත් මාර බන්ධනයට හසු වෙනවා කියන එක. මෙතනද අපි ඉන්නේ? ඒ නිසා ගිහි පැවිදි අපි සීලු දෙනාම, උපාසක උපාසිකා සීලු දෙනාම, භික්ඛු භික්ඛුණී සීලු දෙනාම නිවන අරමුණු කරගෙන ඒ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිස දුර්ලභව ලබාගත් මේ උතුම් මනුස්ස ජීවිතයෙන් ප්‍රයෝජනයක් ගන්නට. ඔය ඔක්කොම දේවල් බාහිර ආරම්මන. ඒ ඇලෙන බැඳෙන ගැටෙන ස්වභාවයෙන් ලෞකික වශයෙන් අපි රැකෙන්න ඕනේ. හැබැයි කය පමණක් නෙමෙයි රැකෙන්න ඕනේ. ගේදොර දේපල තනතුරු පමණක් නෙමෙයි රැකෙන්න ඕනේ. ඔය ඔක්කොට වඩා වැදගත් හිත රකගන්න එක. සචිත්ත මනුරක්කත. හිත රකගන්න බැරි වුණොත් නපුරු මනුස්සයෙක් තවත් නපුරු කෙනෙකුට කරන වරදකට වඩා විශාල වරදක් වෙන්න පුළුවන්. ගියත් දොරත් ධනධාන්‍ය නැතුනොත් ලෞකිකයි මේ ජීවිතයේ පමණයි නැවත හොයා ගන්න පුළුවන්. හැබැයි හිත රැක ගන්න බැරි වුණොත් ඒ හිත තුල තිබුණු ಗುಣධර්ම බැහැර වෙලා ජීවිත කාලයක් පුරා හදාගත්ත පුරුදු කරන ලද භාවනාවෙන්, සමාධියෙන්, සාකච්ඡාවෙන්, ධර්ම ශ්‍රවණේ ඔක්කොම නැති කරගෙන තරහ, වෛරය, අමනාපය, කේන්තිය, පරිගැණීම, බද්ධ වෛරය කොච්චර තියෙනවද? මේවලට මුසු වුණොත් ඊට පස්සේ මොකද වෙන්නේ?
සංසාර ගමනේම නැමතත් දුගතියට වැටිලා නපුරු තැනකට තමාම හදාගත්ත වෙනවා. මේ තාවකාලික යමක් වෙනුවේ සමහරට යකඩ කෑලි වෙනුවේ. ඔය ඉතින් බොහෝ දේවල් ඒවනේ. ගේදර ඉඩ කඩන් යාන වාහන ඕනේ තියෙන පස්න් වැලි යකඩ කෑලි රෙදි කෑලි ඔය පට ව්‍යාපෝ තේජෝ වායෝ හතරෙන් හැදෙනවා කියන්නේ ඕනේ අවසානයේ දූවිලි බවට පත් වෙලා මේ දේවල් වෙනුවෙන් තමයි සමහර විටක මේ දීර්ඝ සංසාර ගමනේ දුර්ලභව ලබාගත් මනුස්ස ජීවිතය අපි අමතක කරලා ඒ මගට වැටේ. බොහෝ දෙනෙක් කියන කතාවක් තමයි මේ කාර්ය බහුලයි අපේ ජීවිතය කියලා. කොච්චර කාර්ය බහුල වුණත් මේ ශ්‍රවණය කරන නරඹන ඔබ සියලු දෙනාම මේ කවදා හෝ මේ ලෝක ස්වභාවයට මුහුණ දෙනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ වෙනුවෙන් අපිට මේ නිර්වාණයට හිත හදාගන්නටත් මේට අවශ්‍ය කාරණා කිහිපයක් ඔබ වහන්සේ මතක් කරයි කියලා මම සිහිපත් කරනවා. හැබැයිටමයි කොයිතරම් කාර්ය බහුල වුණත් පුතේ උඩට ගත්ත ආස්වාසය ප්‍රසවාස කරගන්න බැරි වුණාම මිය දෙන්න එපා. හැබැයි මිය දෙනවා. නමුත් අපි මේ දේශනාවේ සම්මුතිය තුළ සඳහන් කළොත් මට හුස්ම ගන්න අමාරුයි කියලා පටන් ගත්තොත් එහෙම කාර්ය බහුලයි කියන කතාව මතක වෙනවා. ඕනම දෙයක් කියන දෙයක් කරන්නම් පින් සිද්ධ වෙයි මට ජීවත් වෙන්න ඉඩ හරින්න කියන තැනට එනවා. ওই කාර්ය බහුලයි කියන ඔක්කොම අමතක වෙන ඊට පස්සේ. වෙලාවක් නැහැ කියූපුව එක, උදේ පාන්දර බැහැ කියූපුව එක, දවල් බැහැ කියූපුව එක, වැස්සයි කියූපුව එක, නිදිමතයි කියූපුව එක, ওই ඔක්කොම දේවල් අමතක වෙලා ඊට පස්සේ මොකද කියන්නේ? සරල සිංහලෙන් සඳහන් කළොත් ඔබ කියන විදියට කියන තැනකට වඳින්නම් පින් සිද්ධ වෙයි මගේ ජීවිතේ බේරලා දෙන්න. පුතේ දහම් පදයක් අහන්න මිනිත්තුවක් දෙකක් වාඩි වෙලා ඉන්න මොනවා හරි හේතු කියලා බැහැ කියන අය අවසානයේ ජීවිතේ රකින්න කියලා ඔවුන් ඊට පස්සේ චාරිත්‍ර වාරිත්‍ර තුල ඔසේ ආගමට ලං වෙන හදන සමහිට ඒව හොඳයි නිවන අරමුණු කරගන්න ඕන. නමුත් මා සඳහන් කළේ හැබැයි අවබෝධයෙන් තුරව ලං වෙන බෝධි පූජා කියන්න පුළුවන්, සෙත් කවි කියන්න පුළුවන්, මට පිරිත් සජ්ජහායනා කරන්න කියන්න පුළුවන්, මා පිරිත් නූල බැඳ ගන්නවා කියන හදිසියෙ මට දැන් සත්කමක් තියෙනවා, මට ජීවිතය ගැන යම් විටක හරි ස්ථිර තීරණයක් කියන්න බැහැ කියනවා. අනේ පින් සිද්ධ වෙයි. දැන් අර කාර්ය බහුලයි කියපු දේවල් මිනිත්තුවක් දෙකක් වාඩි වෙලා ඉන්න, බණපදයක් අහන්න, ධර්ම මාර්ගයට යොමු වෙන්න, එහෙට වෙලාවක් නැහැ කියපයි හිටපු ගමම කලබල වුණේ ඇයි? ඒ නිසා ඒ ඔක්කොටම ජීවිතය ගැන ගැඹුරින් දැනගත්තොත්, දුර්ලභව ලබාගත් මනුස්ස ජීවිතයේ වටිනාකම අවබෝධ කරගත්තොත් අපිට පුළුවනි හැබෑවටම මේ ධහම තුලට ලං වෙන. ඔබ ඔය ගෘහස්ත ජීවිතේ ප්‍රතික්ෂේප කරන්න හැබැයි සීලය පිළිහිටන්න ඕන. සංවරයේ හැදිච්චකම තියෙන්න ඕන. සීලෙන් විනයෙන් ශික්ෂණයෙන් හැදියාවෙන් තොරව ඔබ හිරුසඳු ඇල්ලුවත් ඇති ප්‍රයෝජනේ මොකද්ද? පෙනිපෙනී දුගතියට යන බව දැනෙනවනම් මේ ජීවිතේම ඇහෙනවනම් නුඹ මහා නපුරු මිනිස්සෙක් කියලා හිතන්න පුළුවන්. කවුරුවක් එහෙම කිව්වත් මට මොකද? මගේ අරමුණු ඉටු කරගන්න ඕන නම් කියලා. ඒක නෙමෙයි මිනිස්කම කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ දහමට ලං වෙච්චි බික්කු බික්කුණී උපාසක උපාසිකා සිව් පිරිසම අපිට අරමුණක් තිබෙනවා. දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතයේ වටිනාකමක් තිබෙනවා. ඕන කෙනෙක් ඕන දෙයක් කියපු දෙන් කියනට වඩා සත්පුරුෂ මිනිස්සෙය බෝධිසත්වයෙක් වගේ කෙනෙක් දුර්ලභ ජීවිතයක් මේ ලැබූ සත්පුරුෂ ජීවිතයේ තුල කියලා අහන්න ලැබෙනවා නම් ඒක මොනතරම් සනසිල්ලක්ද? මිල මුදල් කෝටියකට වඩා ඒක වටිනවා. ඉතින් ඒ වෙනුවෙන් මේ දහම් මග අපි මේ පෙන්වා දෙන්නේ. ඉතින් දැන් මේ අද සාකච්ඡා කරන්නේ මහානාම සූත්‍ර දේශනාවත් මුල් කරගෙන උපාසක උපාසිකා ස්වභාවය. දැන් ඔබ සඳහන් කළානේ ඔබ අයිති වෙන්නේ උපාසක උපාසිකා ස්වභාවයට. අපි සියලු දෙනාම නිවන අරමුණු කරගෙන තමයි මේ කටයුතු කරන්නේ. දැන් නිවන් මගට පුතේ පළවෙනි පියවර තමයි ස්ථිර වශයෙන්ම ආර්ය මාර්ගයට අමතස්ස ධාරා අමා දොර ළඟින් ඇතුල් වෙන්නේ. පළවෙනි තැන තමයි සෝතාපන්න ස්වභාවය. මේ සංසාර ගමනට බැඳ තබන සංයෝජන 10ක් තියෙන ඔබ අහලා තිනේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබත පරාමාස, කාමරාග, පටිග, රූපරාග අරූපරාග, මාන, උද්දච්ච, අවිජ්ජා. දැන් මේ 10 මේවා ඉතින් නම් වලින් පමණක් නෙමේ ටික ටිකවත් දැනුමින් අවබෝධය ගන්න ඕනේ. මේ සසරට බැඳ තබන 10 මේ පළවෙනි තුන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබත පරාමාස කියන තුන මුළුමනින්ම බැහැරවීමෙන් තමයි හැබෑවට ආර්ය මාර්ගයට පත් වෙලා සතර පය දොරටු වැහැලා ආර්ය මාර්ගයෙන් නිවන් මඟ අරමුණු කරන ස්වභාවයේ පළවෙනි අවස්ථාව. අනිත් අවස්ථාව ළඟට ආවත් අනිත් පැත්තට හැරෙන්න පුළුවන්. නැවත පෘථග්ජන ස්වභාවයට වැටෙන්න පුළුවන්. දැන් පෘථග්ජන ස්වභාවයේ අන්ධ පෘථග්ජනයි කල්යාණ පෝතුජන කියන තැන දෙකක් තියෙනවා. දැන් අපි ඔබ සිටින්නට ඕනේ තවම සෝතාපන්න නොවුනත් කල්යාණ පෘථග්ජන කියන
කියන්නේ ධම්මකට බැසගත්ත නිවන අරමුණු කරගත්ත පිරිසක් හැටියට තමයි ඒ ස්වභාවය තුල සිටින්නට ඕනේ. හොඳයි, දිනක් බුදුරජාණන් වහන්සේ නිග්‍රෝධාරාමයේ කිඹුල්ලත්පුර නිග්‍රෝධාරාමයේ වැඩ සිටින දවසක මහානාමනං සාක්‍යතුමා බුදුරජාණන් වහන්සේ වෙතට පැමිණිලා අහනවා, කිත්තා උතාකෝ බන්තේ උපාසකෝ හොති. කුමන ආකාරයකින් අදහසින් භාග්‍යතුන් වහන්සේ උපාසක කියලා කියනවද? මෙතන උපාසිකාවත් අයිති. උපාසක කියලා කියනවද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, යතෝකෝ මහානාම බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති, එත්තාවතාකෝ මහානාම උපාසකෝ හෝති. මහානාම යම් දවසක බුදුරජාණන් වහන්සේ සරණ යනවද, දහම් සරණ යනවද, සංඝරත්නේ ආර්ය සංඝරත්නේ සරණ යනවද, අන්න එතෙන් පටන් උපාසක ස්වභාවයට පත් වෙනවා කියලා. දැන් මෙතන පුතේ විසඳගන්න අපිට අදහසක් තිබෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ සරණ යනවා, බුද්ධං සරණං ගච්ඡාමි වශයෙන් මේ වචනයෙන් කියන හැම කෙනෙක්ම උපාසක උපාසිකා ස්වභාවයට පත් වෙනවද කියන එක. වචනයෙන් කියන එක එක අදහසක්. නමුත් අර්ථය දැනගෙන අර්ථයට මගට බැසගත් පිරිසක් හැටියට සිතින් සමාදානයට එන එක, ආධ්‍යාත්මික පොරොන්දුවට එන එක තවත් කරුණක්. එය තමයි වඩා වැදගත් වෙන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි කියනකොට බුදුරජාණන් වහන්සේ සරණ යනවා. කවුද බුදුහාමුදුරුවෝ කියන්නේ? කවුද බුදුරජාණන් වහන්සේ කියන්නේ? මම ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා පින්වත්නි, මේ මා හිතන දේ බුදුන් වහන්සේ කියනවටත් වඩා අපි ඉහළම ගෞරවය අපිට දැනෙනවා. බුදුරජාණන් වහන්සේ කියනකොට ලොකු ගෞරවයක් දැනෙනවා. වචනවල අපි ගැටීමක් ඇති කරගන්නේ නැහැ. නමුත් හැකිතාක් දුරට සිංහල භාෂාවෙන් අපට බුදුරජාණන් වහන්සේ කියනකොට මහත් වූ ශ්‍රද්ධාවක් ගෞරවයක් හිතපුරා ඇති වෙන ඔබට හැකිනම් ඒක වඩා වටිනවා. බුදුරජාණන් වහන්සේ නම් කවුද? අපි සරලවම ගත්තොත් බුදුරජාණන් වහන්සේ දසබල ඥාන, තෙසැත්තෑ ඥාන, ඒ අසම සම ඥානයන් මෙහි පවතිනවා. ඊළඟට ඔබ විස්තර කරන විදිහට චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය, සම්මා සම්බුද්ධත්වය අවබෝධ කරගත් අපේ ශාස්ත්‍රවරයාණන් වහන්සේ 84,000ක් දේශනා කළ ධර්මය අපට විවරණය කරගන්න පුළුවන් පුතේ. නමුත් අපි කෙටි මේ දරුවටත් ප්‍රමාණය හෝ මේටත් වඩා කුඩා වයසේ පටන් වැටහෙන්න සඳහන් කළොත්, තථාගත බුදුරජාණන් වහන්සේ නම් මහා කරුණාවයි, මහා ප්‍රඥාවයි. බුදුරජාණන් වහන්සේ ගැන නොදන්න කෙනෙකුට වෙනත් රටක, වෙනත් ජාතියක, වෙනත් ආගමිකයකට නම, අපි හිතමු බෞද්ධ නොවන කෙනෙක් කියලා අපි එහෙම හිතමු, එවැනි කෙනෙකුට පවා සරලව කිව්වොත්, වචනේ ගැඹුරු අදහස සරලව සඳහන් කළොත්, බුදුරජාණන් වහන්සේ නම් මහා කරුණාවයි, මහා ප්‍රඥාවයි. මහා කියන වචනේ තේරුමක් තිබෙනවනේ. දැන් ඔබත් අම්මල තාත්තල දරුවන්ට කරුණාවන්තයිනේ. මොකද කරුණාව කියන්නේ? මොකද කසුම් පුතේ කරුණාව කියන්නේ? අනුකම්පා. පරදුක්කේ සති සාදූනං හදය කම්පනං කරෝතීති කරුණ. අන්නෑගේ දුක දුටු විටදී හදවතේ ඇතිවන කරුණාවන්ත ගතිය. හැබැයි පරිස්සම් වෙන්න ඕනේ. අද මේ දවස්වල පේනවා තවත් කෙනෙකුට දුකක් දැනෙනව දැකලා ඒ දුක ඇති කර මේගොල්ලෝයි කියලා ඒගොල්ලොත් එක තරහ ඇති කරගෙන ඒගොල්ලන්ට විපත් කරන්න නපුරු වචන කියමින් තමන් අරායගේ තරහ වෛරය තමන් හිතට ගන්න හදන. ඒකත් කරුණාවද? නෑ, ඒක කරුණාව වෙන්නේ නෑ. මම හිතනවා මේ නිදසුන ඔබ අහලා තියෙන එහෙම වෙන්න නෙමෙයි. නමුත් අහලා තියෙනවා දැන් ගැරන්ඩියා ගෙම්බා ගිලින්න හදනකොට ගැරන්ඩියට ගහලා ගැරන්ඩිය නැති කරන එකද හරි? ගෙම්බ බේර ගන්න කියලා එකද හරි? මොකද හරි? දෙන්නම් බේර ගන්නවා. හරිනා. ඇයි ප්‍රාණඝාතයෙන් වල කියන්නේ සියලු සත්‍යයන්ට උපකාර කරනවා. දැන් ඇත්තටම කෙනෙක් වැරද්දක් තමයි කරන්නේ. හැබැයි එහෙම කියලා වැරද්ද කරන පුද්ගලයාගේ ජීවිතේ නසන විනාශ කරන එක දැන් මේක මම මේ දේශනා කරන ධර්මානුකූල අදහසක. රාජ්‍ය පාලනයේදී රටක් පාලනයේදී නීතිය වෙන අදහසක්. ඒ වලට දඬුවම් දෙන එක, ඒ වගේම ඒ කටයුතු කරන එක ඒ වෙන අදහසක්. මේ බෞද්ධ දර්ශනය මා කතා කරන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කළ නිවනත් අරමුණු කරගෙන. අර වැරද්ද කරන කෙනාටත් හොඳ නරක පෙන්눔 කළ දීලා එයත් නිදහස් කරන්න ඕනේ. ඒ වගේම වැරද්දට හසු වෙච්ච කෙන වින්දිතයත් එතනින් බේර ගන්න ඕනේ, ගලව ගන්න ඕනේ. මේක තමයි බෞද්ධ දර්ශනය අදහස. නැත්නම් එක්කෙනෙකුගේ ජීවිතේ නැති කළ අනිත් එක්කෙන බේර ගන්නවා කියන එකම නෙමෙයි. එතකොට මේ පුද්ගලයා නැවත වෙනත් කෙනෙකුට විපතක් කරන්න ගියොත් එතකොට එයාගේ ජීවිතේ නැති කර. මේකද වෙන්නේ නැහැ. බෞද්ධ දර්ශනය තුළ අපිට පුළුවන්කම ලැබෙන්න ඕනේ වරද කරන එක්කෙනයි වරදට මුහුණ දෙන එක්කෙනයි දෙපැත්තම බේරගන්න. වරද කරන එක්කෙනාත් හොඳ නරක පෙන්වලා දීලා සමහර තැනක යාට දඬුවම් දෙන්න වෙයි.
දැන් බෞද්ධ දර්ශනේ කායික දැඩි බල මානසික වද නැහැ. හැබැයි මතකයිනේ පුතේ දැන් අර චන්න ස්වාමීන් වහන්සේට මොකක්ද කළේ? බුදුරජාන් වහන්සේ පිරිනම් පාන මොහොතේ අවසාන මොහොතේ ආනන්ද හැමදෙර හැවනේ. චන්න මතකයිනේ අර කන්තකස්සය සමගින් ආවේ. එයා හැමතිස්සෙම කිව්වනේ මහණෙල මම තමයි ආවේ කවුරුවක් හිටියේ නැහැ. සාරිපුත් මුගලන් මහරහතුන් වහන්සේලාටත් නිඳා කරමින් හිටියනේ. එයා හික්මවන්න බැරි වුණා. අවසාන ඇහුව චන්න ස්වාමීන් වහන්සේට මොකක්ද කරන්න ඕනේ කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේ මොකද සඳහන් කළේ? බ්‍රහ්ම දණ්ඩ පනවන්න කිව්වා. කතා නොකර හුදකලා කරන්න. ඒ ධර්මයට ගැනීමේ අදහසින් ඒ වගේ තව විනය තව තව හික්මීමේ ආයති සංවරයට පැමිණීමේ නැවත මේ වරද කරන්නේ කියලා හික්මොන ස්වභාවයක් දැන් භික්ෂුන් වහන්සේලාට පනවල ඇවත් දේශනා කළ වත්මානත් පුරල නැවත පෙර ශික්ෂණයට පිරිසිදු සීලයට ගන්න ආකාරය තිබෙනවා. හැබැයි කායික හෝ මානසික දරදඬු දේවල් නෙමෙයි. එනිසා සමහර තැනක අපි කියන්නේ පුනරුත්ථාපනය කරන්න කයින්ද මනසින්ද සකස් කරන්න ඕන. හැබැයි පුද්ගලගේ ජීවිතයෙන් අසලා මේ දේ කරනවා කියන තැන බෞද්ධ දර්ශනයත් එක්ක එකඟ වෙන්න බෑ. සබ්බේ සත්තා භවන්ති සුඛිතත්තා. සියලු සත්‍යෝම සුවපත්ත්වවා කියන තැනක තමයි අප මේ ධම්මග තුල යොමු වෙන්න ඕන. එතකොට කරුණාව කියන්නේ අප තව කෙනෙකුගේ දුක දැක්කලා හදවත උණු වෙන්න ඕනේ. හැබැයි ඒ කරුණාව සියලු දෙනා කෙරේ පතුරවන්න ඕනේ. එතකොට හිතෙන්න බෑ අර කරන දේවල් දැක්කම මන්නම් කිසිම කරුණාවක් ඇති වෙන්නේ නැහැ. නෑ නෑ. ඒක වැරදි බව දකිනවා. ඒකට අපි කියනවා සල්ලේක කරනවා කියලා. ඒක වැරද්දා. හැබැයි එතනින් ඒ අය නිදහස් කරගන්න හොඳ මාර්ගයකට ගන්න අපිට පුළුවන්කම තියෙනවා. නැත්තම් ලෝකේ මිනිස්සු නපුරුකම් කරන්න අපි තරහ ගන්නවා. වෛරක් කරගන්නවා. වෛරය ඇති කරගන්නවා. කේන්ති ගන්නවා. ඔය ඔබ කියන්නේ සමහරට ප්‍රවෘත්ති බලාගෙන ඉඳලා නැකිටින්නේ තරහ වමන අපි ඇති කරගෙන. එහෙම විය යුතු නෑ මේ ධර්ම මාර්ගය තුළ. අනේ නිසා අනුන්ගේ දුක දොටුවේදී හදවතේ ඇතුන කරුණාගත් කරුණාව දැන් ඔබ දෙමෝපියෝ දරුව පටන් ගත්තොත් එතනින්. එහෙත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි සියලු සත්වයන් කෙරෙහි ඇති වුණු කරුණාව අපි හඳුන්වනවා මහා කරුණාව කියලා. එතකොට ප්‍රඥාව දැන් ලෞකික දැනුම එකක් තථාගත බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් ආර්ය සත්‍ය ඒ මහා ප්‍රඥාවට අපි ගන්නවා. ඔබේ මතකයේ තබා ගන්න අපි නිතර සඳහන් කළා මතකයේ තබා ගන්න ඕන නිසා හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හැම ඵලයක්ම විපාකයක්ම ඒ හේතුන්ගේ විසිරියාමෙන් නැති වෙනවා. සියලු සංස්කාර ධර්මයෝ අනිච්ච දුක් අනත්ත තිලක්කන ධර්මයට යටත් සම්මුතියට මම මගේ කියලා පැවැත්වුට පරම සත්‍ය වශයෙන් මම හෝ මම කියලා හෝ අචේතනික හෝ සචේතනික කිසිවක් හෝ කිසිවක් නිත්‍ය සුඛ ආත්ම වශයෙන් පවතින්නේ. දැන් මේ වචන පෙළක් පමණක් නෙමෙයි පරමාර්ථ ධර්ම වශයෙන් අවබෝධය තිබෙනවා. ප්‍රඥා අවබෝධය කරන්න ඕනේ. අන්නේ ප්‍රඥාව බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව කිසිවෙකුට දෙවියෙකුට මිනිසෙකුට බ්‍රහ්මයෙකුට මාරයෙකුට සමාන කරන්න බෑ. අන්නේ ඒ අසම සම ඒ අවබෝධය අපි මහා ප්‍රඥාව හැටියට දක්වනවා. දැන් බුදුරජාණන් වහන්සේ නම් මහා කරුණාවයි මහා ප්‍රඥාවයි. එතකොට බුද්ධං සරණං ගච්ඡාමි කියනකොට මොකද අපිට ස්පර්ශ වෙන්න ඕනේ මනසින්? ඒ මහා කරුණාවයි මහා ප්‍රඥාවයි. පුතේ ඔබ කරුණාවන්ත කෙනෙක්ද? ඔබ කරුණාවන්ත කෙනෙක්ද? කරුණාවන්ත කෙනෙක්. ඔබ කරුණාවන්තද? ඔව්. අපි කරුණාවන්තයි වෙමු. දැන් අපි පැහැදිලි කළානේ කරුණාව. අන් අයගේ වර තම නිවැරදි කෙනෙක් වෙන්න ඕනේ හැකිතා දුරට. අන් අයගේ වැරදි දකිනවා. හැබැයි ඒ වැරදි නිසා අපි හිත තුළ තරහ වෛරය ඇති කර ගන්න නැතුව අපේ කරුණා ගුණය එසේම පාත්ත ගන්න ඕනේ. දැන් කරුණාවත් එක්ක යෙදෙන අර සතර මහා බ්‍රහ්ම විහරණ කියලා අහලා තියෙනවනේ මොනවද? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. මොකද්ද මුදිතා කිවි? අන් අයගේ දියුණුව දැකලා සතුටු වෙන ගතිය. උපේක්ඛා කියන්නේ මධ්‍යස්ථ ස්වභාවය. දැන් දෙමෝපියෝ නම් දරුවෝ හදලා වඩලා ඒගොල්ලෝ එක්තැන් වෙන එක්තැන් කිවි ආවා විවාහයට පත් වෙලා සකස් වෙනකොට තනිව ජීවිතය ගෙන යන්න මධ්‍යස්ථ වෙනවා. නමුත් උපේක්ඛාව සත්ත බොජ්ජංගවලදී ගැඹුරුයි. සතිය ධම්මවිචේ විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන තැන ගැඹුරුයි. එතන උපේක්ඛා කියන්නේ විදර්ශනා උපේක්ෂා. සැප වුණත් දුක් වුණත් සොම්නස් දොම්නස් දෙකම හේතුන් නිසා සකස් වුණ හේතුන්ගේ විසිරියමින් නැති වෙලා යනවා. හතරවෙනි ධ්‍යානයේදීත් අපි ස්පර්ශ කරන්නේ ඒයයි. සොම්නස් දොම්නස් දෙකම එතෙන්දී උපේක්ෂාටපත් කරගන්න. සොම්නස් කියලා දැඩිව ඇලීමක් කරගන්නේ නැහැ. දොම්නස් කියලා ගැටීමකුත් නැහැ. දෙකම හේතුන්ගෙන් තමයි සකස් වුණේ. හේතුන්ගේ විසිරියාමෙන් නැති වෙලා යනවා කියන ස්වභාවයටපත් වෙනවා. මෙන්න මේ සතර බ්‍රහ්ම විහරණම ජීවිතය තුළ පවතින ඕනේ. එතකොට අපි හැකිතාද්දරට කරුණාවන්ත කෙනෙක් වෙනවා. ඒක ඔබ උත්සාහ කළ බලන gederi. දැන් ජීවිතයේ සින්නන් ස්වාමියා බිරිඳ කරුණාවන්ත කෙනෙක්ද කියලා
ඔබට අහන්න පුළුවන් ඇහෙනවනේ කොච්චර දේවල් කතා කරනවද පොඩ්ඩක් හරි ටිකක් හරි කතා කරොත් ඔබ මට විතරක් නෙමෙයි මම ඔබට විතරක් නෙමෙයි අපි අපේ දරුවන්ට පමණක් නෙමෙයි හැම මිනිස්සයන්ට සියලු සත්ත්වයන්ටම කරුණාවන්තය වෙන්න ඕනේ නේ දැන් ඔය කතාව අහගෙන ඉඳලා ළඟ ඉන්න කෙනෙක් ටිකක් ධර්මයට හුරු නැති වගේ ධර්මය අහනවා කියනවා හැබැයි ඉතින් ධර්මය ධම්ම විචේ වශයෙන් මෙනෙහි කරන්න සිහිපත් කරන හුරු නැති කෙනෙක් ඔය ටිකක් කතාව ඇහුණ අපි කොහොමද ඔක්කොටම කරුණාව කරන්නේ අර අල්ලපු ගෙදර අය අර ඉස්සරහ ගෑන අය මට කරදර කරපු අය අපේ ගෙදරට කරදරපු කරේ ද ඔබ කවුරුවක් මතකෙට නගා ගන්න එපා නම් ධර්මය මෙනෙහි කරන්න සඳහන් කෙ අපි කොහොමද කරුණාවන්ත වෙන්නේ කියලා ඇහුවොත් ඔව් අපි නිවැරදි වෙනවා ඒ අයගේ වැරද්ද අපි දකිනවා කරුණාවෙන් මෛත්‍රියෙන් කතා කරනවා බැරිම තැනක් තිබෙන නීතිය පිහිටක් ඉල්ලනවා හැබැයි ඔක්කොම දේවල් දාලා යනවනะ මේ මම මගේ කියන පවත්තන කවල පොල්ල නාවල පිරිසිදු කරන ශරීරියත් අපිටයි තිනෙති නะ ගැරන්ඩිය හැවදාලා යන වගේ යන්න වෙනවනะ මොකටද අපි තවත් කෙනෙක් වැරද්දක් කළා කියලා ඒ වෙනුවෙන් තරහ වෛරය ඇති කරගෙන දුගතියට යන්නේ මුන්න තරම් අමාරුවෙන්ද මේ දුර්ලභ මනුස්ස ජීවිතය ලැබි ඔය කියන දේවල් අර අය මේ අය ගැහුවා උදුරගත්ත දොස් කිව්ව මේ දේවල් කරා කියන තැන් සංසාර ගමනේ ඕ නිසාම මුණතරන් අප්‍රමාණ කාලයක් දුක් විඳින්නේ නැද්ද? සමහරට දුක් විඳිනකොට ඇහුවනම් ඕව නෙමෙයි. සක්විති රාජ සම්පත්තිය වුණත් අත්හරින්න කැමති මෙහෙම දුකක් නම් විඳින්න ඕනේ නැහැ කියලා. ඒ උත්තරේ ඉන්න පුළුවන්. ඒ සතර අපායේ පුතේ නරකයේ කොටස් 136ෙම පින් අනුමෝදන් වෙන්න බෑ. අප්‍රමාණ කාලයක් දුක් විඳිනවා. දැන් මහා නිරේ අවීචී වගේ තැනක කල්පයක් හෝ වැඩි. එහෙමනම් එතකොට සක්විති රාජ සම්පත්තිය ලැබුවත් මුළු පොළෝ තලයටම අධිපතියයි කියලා ඒ දුකත් එක ගැලපුව ඒ සක්විතරා සම්පත්තිය දෙන්න. අනේ මේ දුකෙන් මාව නිදහස් කරලා දෙන්න කියලා. එහෙමනම් මේ ලෞකික ලෝකේ දේවල් එක්ක සම්මුතිය තුල මේවා විසඳ ගන්නවා, නීති පිහිටක් පතනවා. හැබැයි ඒවා නිසා අපේ හිත තුල තරහවක්, වෛරයක්, නපුරුකමක් ඇති කරගෙන මෙලව දුක් විඳලා. උපරිමේ තිබෙන්නේ අපිට ජීවත් වෙන්න කොයි තරම්ද? උපරිමේ. උපරිමේ කොයි තරම්ද පුතේ ජීවත් වෙන්න තියෙන්නේ? අවුරුදු 200ක් නෑ නෑ 200ක් නෑ කීයද තියෙන්නේ අපි ඉතින් 100ක්ම හිතමු 75ක් නේද 100ක් 120ක් ඒත් හැබැයි ඉතින් වැඩිපුර නම් හිතන්න එපා උපරිමේ 100ක් ඒ වුණත් ඕනම මොහොතක් අවසන් මොහොත වෙයි ඕනම මොහොතක් ළමා රෝහල පටන් ඇහුවොත් දවසට කී දෙනෙක්ද කියලා ඒ හැම සුවපත් වේවා ඒ හැම සුවපත් වේවා එහෙත් කොච්චරනම් පිරිසක් මේ විදියට ජීවිතයේ යථා ස්වභාවය අපි දකින එහෙමනම් ඇයි මේ දේවල් වෙනුවෙන් අපි දුර්ලභව ලබාගත් මනස ජීවිතයේ අසන්තෝෂයෙන් ගත කරන්නේ මේකේ ගැඹුරු දහමක් තියෙන පුතේ අපි ධර්ම දේශනාව අනුව කොහොමද මේ සිතුවිලි වල හොඳ හා නරක සකස් වෙන දැන් සෝබන චෛතසික ශ්‍රද්ධාව සතිය ඒ වගේම අලෝභ අදෝස తත්‍ර මජ්ජත්තත ආදී වශයෙන් සෝබන චෛතසික ඒ වගේම ධර්මයේ අකුසල චෛතසිකත් පෙන්눔 කරන කොහොමද ඒවත් සකස් වෙන්නේ කියන ලෝභ දෝෂ ආදී වශයෙන් අකුසල චෛතසික 14ක් වෙන මේව සකස් වෙන්නේ කොහොමද කියලා ඒ ධර්ම කතාවේ පෙන්눔 කළ දීලා තිනවා. දැන් මෙහෙම දකිනකොට අපි එකට කියන රූප කලාපයක්. කනට ඇහෙනකොට නාසයට ආග්‍රහණ දිවට රස කයට ස්පර්ශ මනසට සිතුවිලි. ඒ රූප කලාපයක්. ඒක සකස් වෙනකොට ඇසයි රූපය චක්කු විඥානය ආදී වශයෙන් ඒ රූප කලාපයක කියන්නේ පින්තූරයේ පමණක් නෙමෙයි ඒ ඔක්කොම කලාප. කියන්නේ රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොඩක් පොට්ටබ්බ පොට්ටබ්බගේ ස්පර්ශ පොට්ටබ්බ රූප ධම්ම රූප කියලා රූප කියන. එතකොට මේ රූප කලාපයක චිත්තක්ෂණ 17ක්. උපාද ටිති බංග හට අරගෙන බිදී නැතිව යාම 17 තුනෙන් වැඩි කරාම 51. දැන් වේගයෙන්ම මේව සිද්ධ වෙනවා. එතකොට මෙහෙම දැන් අරමුණු සකස් වෙනකොට 10 ලක්ෂ ගණනාව සකස් වෙනවා. ඔබ හිතන්න තරහ සිතුවිල්ලක් දකිනකොට මැස් දෙකෙන් කනට ඇහෙනකොට තරහවක් බැඳීමක් ගැටීමක් මේ විදිහේ සකස් වුණොත් ওই චිත්තක්ෂණ ඔස්සේ කොච්චර සකස් වෙන්න පුළුවන්ද භවාංග භවාංග චලන පංචද්වාරජන මනෝද්වාරජන සම්පටිච්චන සම්තිරණ වොත්තපන ජවන්සි තදා ලම්බන භවාංග වශයෙන් වැටෙනවා දැන් මේ විදිහට දිගට ගිහිල්ලා වේගයෙන්ම දැන් තරහ වෛරය යමනාපේ අපි හිතමු ලෝභ දෝෂ මොහ කියලා හිතන්න මේ විදිහට ඇලීම් ගැටීම් එක ටික වෙලාවක් තරයන් හිටියොත් අහන දේවල් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සිතුවිලිම ඔක්කොම මේ විදියට ඇලීම සහ ගැටීමට සකස් වුණා මිනිත්තු දෙක පැයක් දැන් ජීවිත කාලය පුරාම සණ්ඩු වෙවි දබර වෙවි හඬ හඬ නඩු හබ කියමින් මොකද වෙන්නේ කොච්චර කෙලස් ගොඩ ගහ ගන්නවද පින්වත් හිතා ගන්න පුළුවන්ද මේ කෙලස් කඳ ගලව ගන්න පුළුවන් වෙයිද කියලා හැබැයි හොඳ පැත්තත් සකස් වෙන්න පුළුවන් දැන් මේ වෙලාවේ ඔබ මේ පැයක කාලය තුල
ධර්ම ශ්‍රවණය කරනකොට ධර්ම සාකච්ඡා කරනකොට බුදුරජාන් වහන්සේගේ මහා කරුණාව මහා ප්‍රඥාව ඔස්සේ අර උපාසක ස්වභාවයේ බුද්ධං සරණං ගච්ඡාමි කියන තැන මහා කරුණා ගුණය මහා ප්‍රඥාව හිතට නගාගෙනයි බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ කියන තැනකින් හිත සුවපත් වෙනකොට දැන් මේ වෙලාවෙන් ඇහුවොත් හිතේ තරහ නැහනේ තරහ නැහැ හැබැයි තරහ මුළුමනින්ම නැති වෙන්න කොතෙන්ට එන්න ඕන ධාරි මාර්ගේ කොතෙන්ට දෙන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි වෙනකොට තමයි මුළුමනින්ම කාමරාගය පැටිගියත් නැති වෙන්නේ තරහ පැටිගිය සෝවන් වුණා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබත පරාමාස සංසිඳුන කාමරාග පටිගාදී වශයෙන් එතකොට සකදාගාමි වෙනකොට අර සංසිඳිලා තවතිනෝ සිවුම් හැබැයි පස්පව් සිද්ධ කරෙන්නේ අනාගාමි වෙනකොට තමයි කාමරාග පටිග මුළුමනින්ම බැහැර වෙන්නේ දැන් එතකොට ඔබ කිව්වේ තරහක් නැහැ කියලා ඒ කිව්වේ මේ අරමුණේ තරහ නැහැ අතීතේ මතක් වුණත් තරහවක් ගැටීමක් හැටියට එක ගන්නේ නැහැ සංඥාවක් අනාගතෙත් එහෙම කරන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්න හැබැයි අනුසේ වශයෙන් අනුසෝකී බලවත් ලෙස යටපත් වෙලා තිබෙන කෙලෙස් වශයෙන් පවතින. ඒ කියන්නේ අනුසේ. ඒ වගේ කීයක් තියෙනවා කියලා අහලා තියෙනවා අනුසේ ධර්ම කීයක් තියෙනවා. දැන් මේ දේශනාවෙත් මේට පෙර ආතු අපි කියලා තියෙනවා කීප වතාව. අනුසේ ධර්ම තියෙනවා හතක්. අඩුම ගානේ මතකේ තියාගෙන හිටියොත් පොඩි දුවටත් ඇහෙනවනේ. හොඳට මතකේ තියෙන්න ඕන. කාමරාග. කාමරාගානුසේ, දිඨානුසේ, පටිගානුසේ මානානුසය අවිජ්ජානුසය විචිකිච්ඡානුසය බවරාගානුසය දැන් එතකොට මේව බලවත් ලෙස යටපත් වෙලා තිබෙන අලුයට සැඟවිලා තියෙන දෙයක් වගේ දුහවිලි වගේ දරුණුව ගසාගෙන සිටින සර්පෙක් වගේ දණ්ඩකින් පහරක් කෑවොත් එළිය ඇවිසිලෙන්න පුළුවන් අලු ඇවිස්සුනොත් විසිරෙන්න පුළුවන් බලවත් ලෙස යටපත් වෙලා තිබෙන්නේ දැන් අහලා තිනෝ චින්නෝපි රුක්කෝ පුනරේව රූහති යථාපි මූලේ අනුපද්දවේ දල්ලේ චින්නෝපි රුක්කෝ පුනරේව රූහති තණ්හානුසේ ඒවං තණ්හානුසේ අනුහති ඒ සඳහන් කළේ පින්වත්නි එතකොට මේ අනුසේ ධර්මවල පටන්ම අරහත් මාර්ගයට පත් වෙනකොට අර මහා රුක්සයක් නැවත පැල නොවෙන්න නම් යථාපි මූලේ අනුපද්දවේ දල්ලේ චින්නෝපි රුක්කෝ පුනරේව රූහති ඒවම්පි තණ්හානුසේ අනුහතේ නිබ්බත්තති දුක්ඛ මිදම් පිනම් පුනප්පුන නැවත නැවත දුක සකස් වෙන ඉපදීම නැති කරන්න නම් මහා ගසක මුදුන් මුලින් ගලවනවා වගේ බලවත් ලෙස යටපත් වෙලා තිබෙන මේ අනුසේ ධර්මවල පටන් ගැලවෙන්නවා දැන් අපි බොහෝ හිතන් ඉන මම හොඳයි කියලා මම හොඳයි මම වරදක් කරන්නේ බය වෙන්න ඕනේ එහෙම කියනවා ඔය සමහර ඇත්තන්ට ධර්ම ශ්‍රවණය කරන්න කතා කරොත් පින්කමකට මං අනුන්ගේ දේවල් උදුරගන්නේ නැහැ මං මේ පාඩුවේ රසා කරගෙන ඉන්නේ උගලන්ට කරදරයකුත් නැහැ ඉතින් මම ඔයාලට නැති වුණාට කමක් නැහැ මං ඔයාලට බය වෙන්න ඕනේ නැහැ කියලා හිතනවා හසර සමිනාස බොහෝ වෙලාවට කියන කාරණාවක් ඒක මේ ඒ වගේම පිනක් කරන්න එන්න කියලා කිව්වත් ගොඩක් දෙනෙක් කියන කතාවක් තමයි මං පව් කරන්නේ නැහැ කියලා මං පව් කරන්නේ නැහැ මං හොඳයි ওই කතාව කියන්න ඕනේ අඩුම ගන්න සෝතාපන්න වෙන්න ඕනේ රහත් වෙච්ච උතුමෙක් විතරයි කියන්න පුතේ ඔහොම කියමින් ඉඳලා බලවත් ලෙස අරමුණක වැදිච්ච වෙලාවේ ඒ කියපු අයට අමතකය මොකද්ද කිව්වේ කියලා මොකද වෙන්නේ බලවත් වූ අරමුණක් කියන්නේ තදින්ම ආරම්මණය කැසට රූප කණ්ඨ ශබ්ද වශයෙන් වැඩිච්ච වෙලාවේ අරමුණ සකස් වෙච්ච වෙලාවේ මොකද දැන් හිත පුරුදු කරලා නැහැ ධර්මයේ ගැඹුරින් දකින පුරුදු කරලා නැහැ මම පව් කරන්නේ කියන අවබෝධයෙන් නෙමෙයි ප්‍රාණඝාත හොරකම් කරේ නැහැ හොඳ පෞල් ජීවිතයක් ගත කර බොරු කියන්නේ මත් අතුර මද්ද්‍රාවේ නෙමෙයි සිකරට් එහෙමනේ කියන්නේ දුම් වැටියක්වත් මං කටවත් කියලා නැහැ එහෙම කියලා ඉන්නේ හැබැයි පරමාර්ථ වශයෙන් අවබෝධයේ ඕ හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන්නේ හේතුන්ගේ විසිරියමෙන් නැති වෙනවා සංසාර ගමනේ පටන්ම කෙලෙස් සමග ජීවත් වෙලා තියෙනවා සසරේ එනකොට දීර්ඝ කාලයක් රාග දෝෂ මෝහයන් සමග මේ හිත කිලිටි වෙලා තියෙන්නේ හරියට නෙළුම් දණ්ඩක් වතුර යට තිබුණා වගේ ඒ නිසා ධර්මයේ මෙනෙහි කළ නැවත නැවත පුරුදු කරලා බලවත් වූ අරමුණක ගැටුණත් කෙලෙස් පැන නොනගින උඩට නොයෙන්න මේ හිත හදන්න ඕනේ කියන තැනක මේ දරුවන්ට නිතර ආශ්‍රය ආරාධනා කරන්නේ නිතර අවවාද දෙන්නේ එකනේ නුඹ හොඳයි දැන් පුතේ දුවේ ඒ වුණාට නිතර මතක් කරන වැරදිලා හරි මේක වරදට පෙළඹෙන්න පුළුවන් අර බලවත් ලෙස අරමුණක වැදිච්ච වෙලාවේ අර යටපත් වෙලා තිබෙන අනුසය උඩට ඇවිල්ලා ඒකත් අරගෙන දැන් හිතට පුරුදු කළේ නැහෙනි දහම දකින්නේ දැකලත් නැහැ අස්සාදාදිව නිස්සරණ වශයෙන් අනිච්ච දුක් අනත්ත තිලක්කන ධර්මයට යොමු කරලත් නැහැ. බුදු උතුමන්ගේ බුදු සිරිත, රහත් උතුමන්ගේ සිරිත, යහපත් වූ මඟ පිළිබඳව, සතර අපාය ආදීනම මේව පිළිබඳව හිතට නිතර පුරුදු කළේ නැහැ. බලවත් ලෙස ගැටිච්ච වෙලාවේ තමාටත් පාලනයක් නැතුව දැන් මොකද්ද කියන්නේ? එයා හිතනවා මට නිින්ද යන්නේ නැහැ. මම
වැඩක් කරන්න බෑ. කුසගින දැනෙන්නේ. මට ඔක්කොම එපා වෙලා. දැන් අර ළඟ ඉන්න ළඟ තිබුණු ඔක්කොම දේවල් දැන් හොඳ නෙමෙයි පේන්නේ. අර දැන් අලුතින් වැඩිච්ච දේවල් හිතට. සමහර විටක ඇහුවත් මුලින් කියන්න පුළුවන් නෑ නෑ එහෙම දෙයක් නෙමෙයි කියලා ළඟකදී. ළඟ ඉන්නයි ඇහුවත්. පස්සේ කියන්න පුළුවන් ඔව්. මගේ හිතේ දැන් මෙහෙම දෙයක් තියෙනවා. මට දැන් ඒකම ඕනේ. උඹ මේ සත්පුරුෂයෙක් නේ. හොඳ කෙනෙක් නේ. ඔබ හොඳ කෙනෙක් විදියට නේ හිටියේ. ඔව් මම හොඳ කෙනෙක් තමයි. ඒ වුණාට මන් දන්නේ මට මොනවා වුණාද කියලා. මේකම තමයි ඕනේ කියලා. ගෙදරක නම් අහන්න පුළුවන් මහත්තයෝ. උඹ මම හිතාගෙන හිටියේ බෝධිසත්වෙක් කියලා. නැත්තම් දරුවගේ අම්මා මොනවද මේ කරන්නේ? ඔය තැනට එනවා. අවසානේ පුතේ ඒගොල්ලෝ කියන්න පුළුවන් අර අය අර ධර්මයට පුරුදු නොකොට මම පව් කරන්න තියෙන නිසා පින් කරන්න ඕනේ මේ දේවල් නොකොට කමක් නෑ මම බය වෙන්නේ නෑ කියපු අය පස්සේ කියන්න පුළුවන්. රටේ ලෝකයේ ඕනම දෙයක් කියපු දේ ඕනම දෙයක් මගේ සතුට වෙනුවෙන් මම මේ දේ කරනවා. මට දැන් ওই මොකක්වත් පේන්නේ නෑ. පස්සේ කියාවේ අපය වුණත් කමක් නෑ මම මේ කරගෙන යන ලෑස්තියි කියලා. ඒ தත්ත්වයට වැටෙනවා. ඒ නිසා දැනට ඔබ මොන විදිය හොඳයි කියලා කිව්වත් පොලිසිය නම ලියවිලා නෑ කිව්වත් නීපොත්තකින් පාරකින් මම මගේ කාටවත් ගහලත් නෑ කිව්වත් කවුරුවක් මට මොනවා කිව්වේ නැති වුණා. සෝතාපන්නවත් වෙනකන් මේ මාර්ගය තුලින් බැහැර විය යුතු නෑ මොනියම් වෙලාවක මේ අනුසේ ධර්ම උඩට එයිද දන්නේ බලවත් වූ අරමුණක වැදිලා. අපේ බෝධිසත්වයන් වහන්සේ කිවල බලන් ජාතක පොතේ 66 වෙනි අංක 66 මුදුලක්කනා කතාව ධාන උපදවල අපේ බුදුහාමුදුර බෝධිසත්වවදී ධාන උපදවල ආවේ රජමැදුරට රජ උද්‍යානයේ හිටියේ දිගු කතාවක් අවසානයේ දේවියගේ සිරුර දැකලා අර ධාන පිරිහුණා පුතේ. අවසානයේ රජතුමා දේවිය නුවණැති දේවිය කැඳවගෙන යන්න දෙනවා. දේවියත් බොහොම නුවණැති අවසානයේ අර ගයක් හදන්න කියලා උත්සාහ කරනකොට ඒ වෙලාවේ දේවිය මහන්සිය කෙනෙකුට තාපසතුමා තල්ලු කරන බිම වැටෙනකොට කෙලස්වල තියෙන භයානක බව තේරුම් අරගෙන නැවතත් රජතුමාට දේවිය බාර දීලා කැලේට යනවා ධාන උපදවා ගන්න. ධාන උපදවගත්ත උතුමන්ටත් එහෙම වැරද්දක් වුණා නම් පන්සිල් පදේවත් හරියට තේරුමක් දන්නේ නැතුව නිවරදිය ප්‍රාණඝාතයෙන් වළකිනවා කියන එක නෙමෙයි ඊළඟ දේශනාවකදී අපි සාකච්ඡා කරන පුතේ. පරපණ නැසීමෙන් වැළකීමේ ශික්ෂාපදයේ සමාදන් වෙමි කියන තැනට වඩා ඔබට ගිය අදහසක් මේ ශික්ෂාපදවල තියෙන නිවන දක්වාම අරමුණු කරන්න පුළුවන්. ඒ අදහස පවතින්නට ඕනේ. අන්න ඒ නිසා තමයි සඳහන් කළේ දැන් උපාසක ස්වභාවයපත් වෙන. දැන් තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි සාමාන්‍ය විදිහට සඳහන් කළොත් උපාසක උපාසිකා කියලා දැන් ධර්ම දේශනා කරනකොට නම් ඒ තරම් ගැටලුවක් නෑ අහගෙන ඉන්නවා. සාමාන්‍ය සමාජයේ කිව්වොත් එහෙම අපි මේ උපාසක උපාසිකාවනි කිව්වොත් එහෙම මේ ධම් දේශනා කරන තැනක් නෙමෙයි නේ කියන තැනකට ඔළුවට එනවා. ධර්ම මාර්ගය තුළ අපි ඔක්කොම මට භික්ෂුන් වහන්සේ නමක් කියලා ආමන්ත්‍රණය කළොත් මම කොයිතරම් සැනස ඕනම මොහොතක ඕනම වෙලාවක භික්ෂුන් වහන්සේ නමක් ඔබ ඕනම මොහොතක ඕනම වෙලාවක හිටියත් ඒ තනතුරත් අනුව ඔබ ගුරුතුමියෙක් වෙන්න පුළුවන් වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන් ඉංජිනේරුවරයෙක් වෙන්න පුළුවන් ආදී වශයෙන් නමුත් ආධ්‍යාත්මික ධර්ම කතාව ඔබ උපාසකයෙක් ඔබ උපාසිකාවක් කියන තැනක සිත සිහිය හදවතේ තියෙන්න ඒම අවශ්‍යයි. එතකොට මතකයිනේ දැන් බුද්ධං සරණං ගච්ඡාමි කියලා කිව්වේ බුදුහාමුදුරුවෝ නම් බුදුරජාණන් වහන්සේ නම් මහා කරුණාවයි මහා ප්‍රඥාවයි බුද්ධං සරණං ගච්ඡාමි කියනකොටම මම කරුණාවන්ත කෙනෙක් වෙමි. මම ප්‍රඥාව ස්පර්ශ කරමි. එතකොට ඒ කරුණාව කියන තැන මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන හතරම ඔබ එකට එකතු කරගන්න. මෙත්තාවත් තියෙන්න ඕනේ පංච නීවරණ ධර්ම බැහැර කරගෙන. මොනවද පංච නීවරණ ධර්ම කියන්නේ? කාමච්ඡන්ද, ඡන්ද, ව්‍යාපාද, ව්‍යාපාද, තීනමිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. මොනවද උද්ධච්ච කුක්කුච්ච? එකක් අහමු. මොනවද උද්ධච්ච කුක්කුච්ච කියන්නේ? හිතේ ඇතිවන විසිර යාම. උද්ධච්ච කුක්කුච්ච කියන්නේ කුක්කුච්ච, පසුතැවීම. නොකල කුසල් කළ අකුසල් ගැන පසුතැවීම. හැබැයි ඒව ගැන හිතලා දුක් වෙන අඬන්න වැළපෙන්නේ නැවත සීලයට සමාධියෙන් ප්‍රඥාවෙන් දකිනකොට ඒවා බැහැර කරගන්න පුළුවනි. එතකොට මෙත්තාව චේතෝ විමුක්ති වෙන්න නම් කාමච්ඡන්දාදී නිවන ධර්මයන්ගෙන්ම බැහැර කරගෙනම මෙත්තාය භික්ඛවේ චේතෝ විමුක්තිය ආසේවිතාය භාවිතාය අනිකතයවත්තු කතානුට්ඨිතාය ආදී වශයෙන් සකස් වෙන්න ඕනේ මෙත්තා. කරුණා දැන් අපි විග්‍රහ කරගත්ත. මුදිතාව අන්නගේ දියුණුව දැකලා සැනසෙන්න පුළුවන්කම. උපේක්ඛාව මධ්‍යස්ථ ස්වභාවයට පත් වෙන. මෙන්න මේ ලෙසින් ඔබ සකස් වෙන්න බුද්ධං සරණං ගච්ඡාමි කියන විට යෝගයෙන් කරුණා. ප්‍රඥාව. ප්‍රඥා කියනකොට කුමක්ද දකින්නේ? මොකද්ද? හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හැම ඵලයක්ම හේතුන්ගේ විසිර යාම නැති වෙනවා නම් සම්මුතිය තුල මම මගේ කියලා කිව්වට
පරමාර්ථ වශයෙන් කිසිවක් මගේ වෙන්නේ මම වෙන්නේ ස්ථිර වෙන්නේ සදාකාලික වෙන්නේ නැහැ කියන අවබෝධය තියෙන්න ඕනේ. ඔබ මෙහෙම අහන්න යන්නේ මොනවා වෙලාවක හරි මම හිතුවේ නෑ මට මෙහෙම දෙයක් වෙයි කියලා. මම හිතින් ඔබ හැමදාම ආසක ඉන්නේ ඉඳීවි කියලා. සමහරට මේ නැති වෙ නැත්තම් අවුරුදු 100ක් විතරත් වයස. ඇයි මාව දාලා ගියේ? ඔබ මට කිව්වනේ හැමදාම ඉන්නවා කියලා. ඇයි මෙහෙම වුනේ? මට හිත හදා ගන්න බෑ. මට හිතා ගන්න බෑ දැන් මට ජීවිතයක් තියෙයිද කියලා. මට මොකද වුනේ? එහෙම අහනවද? අහන්න බෑ ධර්මානුකූල ජීවිතයක්. ජීවත්ව මව් කුසේ පිළිසිඟත කලලයේ පටන් ඕනම මොහොතක් අවසන් මොහොත වේ. හැබැයි ධර්මානුකූල ජීවිතේ පවත්වනවා. සිගාලුවාද වැග්ගපජ සූත්‍රවල පෙන්නුම් කළා. හැබැයි හිත පුරුදු වෙ තියෙන්න ඕනේ. හටගත්ත හැම දෙයක්ම නැති වෙනව නම්. හැම ආශ්වාස ප්‍රශ්වාසයේ පටන්ම සීලය සමාධිය ප්‍රඥාව සකස් වෙන අරමුණ හිතේ පවතින ඕන කියන හැඟීම පවතින ඕන. නැවතත් ඔබට ආරාධනා කරනවා. කාර්ය බහුලයි කියන ජීවිතය කිව්වත් සමහර විටක ලෝකෙ නපුරුයි කියලා කිව්වත් තමයි ඔබ ගැටලුවට පත්තේ. ස්වාමියා බිරිඳ රැකියාවේ ප්‍රශ්න කියාවේ, ණයතුරුස් කියාවේ, දරුවන්ගේ කටයුතු කියාවේ, ඉගෙනීම ඒව දේවල් කියාවේ, බලාපොරොත්තු කඩවීම කියලා කියාවේ, ස්වාභාවික විපත් කියා. මේ ඔස්සේ ඔබට ධර්මයත් එක්ක යම් යම් ගැටලු මතුවෙන්න පුළුවන්. ඔබ මෙහෙම අහනවද? අපි කොච්චර හොඳට ජීවත් වෙනවද? මේ අත් දෙකෙන් කොච්චර දන් පිහලා තියෙනවද? දෙපා රිදෙනකම් කොයිතරම් වන්දනා කරලා තියෙනවද? ඒ වුණාට ඇයි මටම මේ කරදර? ඔබත් අහනවද පුතේ? ඇයි මමම ලෙඩ වෙන්නේ? සමහර කෙනෙක් හිතන්න පුළුවන් උණෙහිම් බිරිසත් මට හැදෙන්න ඕනේ. මොකද මම මේ පිංකම් කරනවා. මම ඔබෙන් අහන්න දෙහන. එහෙනම් බුදුරජාන් වහන්සේ ගිලන් උනේ ඇයි? අපි වගේද? තුන් ලෝකයක් සනසපු සාර අසංකේය කල්ප ලක්ෂයක් පෙරුම් පුරපු තථාගත බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේ අවසානයේ මහා පරිනිර්වාණ සූත්‍රයේදී කී වතාවක් මග නතර වුණාද? ආනන්ද මට ඇවිදින්න අපහසුයි. මේ සංගල සිවුර දෙපට සිවුර ওই ගහ යට එලන්න මට ටිකක් සැතපෙන්නවා. මට ක්ලාන්තිය වගේ. පාදයේ ඔසවල තබනකොට තියෙන තැන නෙමේ නතර වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ චන්දචිත්ත විරිය වීමන්සා සතර ඉදිපාද වඩ පුතුමන්ට එවපා බහැර කරන්න පුළුවන්. නමුත් මේ පෙන්නුම් කළ බලන්න මේ ස්කන්ධ පංචකයේ ස්වභාවය දකින්න මේ මම මගේ කියලා තණ්හා මදමානෙන් උපාදානය කරගන්න එපා. බලන්න බුදු උතුමන්ගේ පරිපක්කෝ වයෝමයිහං පරිත්තං මම ජීවිතං පහයෝ ගමිස්සාමි කතම් මේ සරණමත්තන. මං දැන් හොඳටම වයසට ගිහිල්ලා ගිලන් වෙලා දිරාගෙන ගිය කරත්තයක් වගේ තව දික්ටික දවසකින් නුඹලා අත්හැරලා යන්න වෙලා. බලන්න අර ගුණබර අම්මා කෙනුගේ අපච්චි කෙනුගේ කතා වගේනේ. හැබැයි ඇලිල ගැටීම නෙමෙයි. ඒ නිසා කතම් මේ සරණමත්තන මම සසයෙන් අත් මිදුණා. නුඹලත් නුඹලට පිහිටක් කරගන්න. මේ වදන්වල මොනතරම් කරුණාව මහා කරුණාව මහා ප්‍රඥාව තිබෙනවද? දැන් බුද්ධං සරණං ගච්ඡාමි කියනකොට ඔය අදහසනේ. එතකොට විපතක් වෙනකොට ගිලන් වෙනකොට බෙහෙත් කරන්න දෙමව්පියෝ ස්වාමි බහරයාත් දරුවෝ රැක බලාගෙන යුතුකම් කරන්න ඔබ ඔය කියන රටේ ලෝකේ කරදර බාධක ගැටලු විසඳ ගන්න යම් තැනක නීති පිහිටත් අවශ්‍ය. හැබැයි ඒ දුක් කරදර නිසා තරහව වෛරය අමනාපේ හිතේ ඇති කරගෙන නැවතත් සතර පායට වැටෙන මාර්ගය හදාගන්නේ නැහැ. අන්නේක බලවත් ලෙස ඇති කරගන්න පුළුවෙන්ද? බලවත් අධිෂ්ඨානයක් ඇති කරගන්න පුළුවනිද? අන්නේ ඒ වීරිය අපිට තිබෙන්න ඕනේ නැහැ නේ. ඔබට තේරෙන වචනින් සඳහන් කළොත් පුතේ ගෘහස්ත සමාජයට මිල මුදල් කෝටියක් දෙනවා කිව්වත් ඔය වැරද්ද නම් මං කරන්නේ නැහැ. දරුව වෙනුවෙන් සාමියා බිරිඳ වෙනුවෙන්වත් මට ඒක කරන්න බෑ. මේ තවත් දරුවෙක් විතරයි. සංසාර ගමනේ අම්ම නොවුණු කෙනෙක් තාත්තා දුව පුතා නොවුණු කෙනෙක් නැති තරම් ඔය දේවල් කරලා තමයි දුක් විඳේ. නෑ නෑ, කළ හැකි සියල්ල නුඹටත් ආශිර්වාදයක්. වැරද්දක් කළ ගිනි වතුරක් දෙනවා වගේ, ගිනි කන්දක් කන්න දෙනවා වගේ පව් දෙන්නේ නැතුව දරුවටත් සංසාරයටත් දරුවත් එක්කම ස්වාමියා බිරිඳ තපයට අරගෙන යන්නේ නැතුව මම සැනහෙන්න ඕනේ. හැබැයිම සත්පුරුෂයේ කල්යාණවන්තයේ වෙන්න ඕනේ ස්වාමියා බිරිඳ දෙමව්පියෝ දරුවෝ පට ධර්මානුකූලෝය. පුළුවන් සම්මියද්දෘෂ්ටික දෙවියෝ හැර මොන හරි ගෙනත් දෙයි. ඒක පුළුවන්. බෝධිසත්ව උතුමතෝම තවම අපේ රටේ ලෝකෙත් බහුලයි. මම හිතෙන් සත්පුරුෂ කෙනෙක් වෙනවා. හැබෑවටම උපාසකයෙක් උපාසිකාවක් වෙනවා. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ආර්ය සංඝ රත්නයේ සරණ යන ආකාරය අපට දැනේ. දැන් ඊළඟ දේශනාවෙනුත් අපි මහානාම සූත්‍රයත් ඇසුරු කරගෙන සාකච්ඡා කරන බලාපොරොත්තු වෙමු. දැන් අද ඔබට නිවන ස්පර්ශ වුණානේ. නිවන මඟ චතුරාර්ය සත්‍ය ධර්ම මාර්ගයේ සතර හතිපට්ඨානයේ සිහිය ඔබට අපි ස්පර්ශ කරමින් මේ මොහොතේ ජීවිතයේ සුවපත්ත ගත කරන්න අපි මේ දේශනාවෙන් සාකච්ඡාවෙන් ආරාධනා කළේ. දායකතිසලු ඔබටත් මේ රටේ හොල්ලව කොතනක හෝ මේ දහම් සාකච්ඡාව දේශනාව ශ්‍රවණය කළ සුපසන් ජීවිතයේ සමගින්
ඔබ හැම දෙනාටමත්. ඒ වගේම කසුන් පුතුණුවන් කාර්යමල්ලේ ඔබ හැමත් නිදුක් වෙන්න නිරෝගී වෙන්න ධර්මානුකූල ජීවිතයක ඔබ සුවපත් වෙන්න චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණසම උපනිශ්‍රය වේවා. සතු 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 සදහම් පදයක් කන වැකෙන විට කෙතරම් සිසිලසක් අපේ ජීවිතයට දැනෙනවද? කෙතරම් නිදහසක් දැනෙනවද? පෙර සදහන් කලාසේ කාර්ය බහුල වූ ජීවිතවලට නිදහසක් ලැබ ගන්නට, ලැබූ නිදහසෙන් උපරිම ප්‍රයෝජනයක් ලබා ගන්නට ගරුණී ස්වාමීන් වහන්සේ මතක් කළ විදිහට ලැබූ මනුෂ්‍ය ජීවිතයෙන් උපරිම ප්‍රයෝජනයක් ලබා ගන්නට සද්ධර්මය අපේ ජීවිතයට බෙහෙවින් උපකාරී වෙනවා. එනිසාමයි මේ සුපහන් ජීවිතය වැඩසටහන සජීවී ලෙසින් ගරුණීය ස්වාමින් වහන්සේ වැඩම කරමින් ඔබට මේ ධර්ම කාරණා එකින් එක මනාව පැහැදිලි කර දෙන්නේ. ඉතින් අද මෙම සුපහන් ජීවිතය සද්ධර්ම සාකච්ඡාව මුළු ලෝකයටම සම්නිවේදනය කරන්නට පිනවර දායකත්වයෙන් කටයුතු කළා පන්සල පාර මහපුත්කමුව අංගොඩ ලිපිණේ පදිංචි සමදරා විරසිංහ මහත්මිය, සමීර මහත්මා, වෛද්‍ය උපාලි පෙරේරා මහත්මා, හිරංගි බුලත්සිංහල මහත්මිය ඇතුළු මුණුපුරු මිණිපිරියන් පිරිස. ගෞරවනීය ස්වාමින් වහන්සේට ආරාධනා කරනවා ඒ දායකත්ව ලබ ගන්න පිරිසට පුණ්‍යානුමෝදනාව සිදු කරන්නට. සදහවත් පින්වත්නි, ඒ උතුම් සදහම් දේශනාවේ සාකච්ඡාවේ දායකත්වයෙන් කටයුතු කළ සමදරා වීරසිංහ මහත්මින්, වෛද්‍ය උපාලි පෙරරාම මහත්මා, සමීර පෙරරාම මහත්මා, නිසංසලා ජයර්ධන මහත්මින්, හිරංගි බුලත්සිංහල මහත්මිය ඇතුළු දූදරු මුණුබුරු මිණිබිරියන් විසින්. ඒ අංගොඩ මහබුද්ගමුව පන්සල පාරේ පදිංචි පින්නතුන්ලා. අරමුණ නොම්මර 176 කොළොන්නාපාර කොළොන්නා නිවසේ විසූ මීට වසර 30කට පෙර පල්ලෝ සැපත් බාලසූරියගේ චාලත් පෙරේරා මෑණියන් නමින්, මීට වසර 43කට පෙර පල්ලෝ සැපත් වීරසිංහ ආරච්චිගේ සැමුවෙල් අප්පුහාමි පියාණන් නමින් පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්න. ඒ වගේම නොම්මර 114 මහබුද්ගමුව අංගොඩ ලිපිණේ විසූ විල්මට් පෙරේරා සහ සිසිලියා ෆොන්සේකා ඒ මහත්ම මහත්මීන් පින්වත් මව්පිය දෙපළ ස්වාමියාගේ දෙමව්පියෝ ඒ දෙපළ නමිනුත් පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්න. චාලත් බුලසිංහල, මෙතිස් බුලසිංහල දෙමාපිය දෙපළටත්, ඇග්නස් බාලසූරිය, ස්ටීවන් පෙරේරා පුංචි අම්මා සහ බාප්පාටත්, අහිරින් සුමනසේකර ඥාති සොහුරියටත් පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. සෙත් ප්‍රාර්ථනා කරනවා දැන්ට රෝගාතුරෝ සිටින සියලුම ඥාතීන්ට සෙත් ප්‍රාර්ථනා කරනවා. වර්ග පරම්පරාගත මියගිය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරනවා. බෞද්ධ නාලිකාවේ නිර්මාතෘ දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේට තමන් බලාපොරොත්තු උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවනම ප්‍රාර්ථනා කරනවා. බෞද්ධ නාලිකාවේ වර්තමාන නායකත්වයේ දරන අතිපූජ්‍ය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමීන් වහන්සේට සෙත් පතනවා. දේශකයන්න් වහන්සේට සහ බෞද්ධ නාලිකාවේ කාර්ය මණ්ඩලයේ හැමතෙම සෙත් ප්‍රාර්ථනා කරනවා. පින්කමට නන් අයුරින් දායකත්වයේ දුන් හැම දිනාටම පුණ්‍යානුමෝදනා කරනවා. සෙත් ප්‍රාර්ථනා කරනවා. නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. දූදරු මුණුබුරු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වන්න, රැකී රක්ෂා කටයුතු දියුණු වන්න, කොරෝනා වසංගතයේ දුරු වී ලෝවැසි සියලු දෙනාටම සුවයම සැලසේවායි සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබේ සියලු යහපත් බලාපොරොත්තු එසේම වේවායි අදිෂ්ඨාන කරමින් අපි මියගිය ඥාතීන්ට සහ දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරමු. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ, ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ, ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ, ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා, පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං, චිරං රක්ඛන්තු දේශනං, චිරං රක්ඛන්තු ලෝක ශාසනං. හැම දිනාටම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණසම උපනිශ්‍රය වේවා.